අයිබෝවන් දුවේ පුතේ අපි අදත් කතා කරන්න යන්නේ දැන් අපි 9 වසරේ පාඩම් පහක් මේ විදිහ අවසන් කරන්න තියෙනවා. ඉතින් දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ දැන් සීඝ්‍ර පුනරීක්ෂණ වැඩසටහන. මේකදී කරන්නේ දුවේ පුතේ ඔබලන්ට කොහොමද නිවැරදිව ප්‍රශ්නෙකට පිළිතුරක් ලියන්නේ? ප්‍රශ්නය හඳුනාගන්නේ කොහොමද සහ නිවැරදිව පිළිතුරු ලිවීම තුළින් ඔබලුන්ගේ මේ ඒ සාමාර්ථය කරා යාමට අවශ්‍ය පසුබිම මම මෙතනදී නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබලොන්ට පුළුවන් මේ සීඝ්‍ර පුනරීක්ෂණ වැඩසටහන අපි අද කතා කරන්නේ අංක 1 විදිහට. ඉතින් ඔබලොන්ට දිගටම මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි අද බලමු පළවෙනි ප්‍රශ්නය. ලන්දේසීන්ගේ මව් රට හා ඔවුන් නැදපු ආගම නම් කරන්න. පුතේ අපි මෙතනදී පාඩමින් පාඩම ඔබලෝ කොහොමද ප්‍රශ්නෙකට උත්තරයක් කියන්නේ? මේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න හැදෙන ආකාරයක් තියෙනවා නේද? ඒ සියලුම දේ ආවරණය වෙන පරිදි තමයි කතා කරන්නේ. ඒකයි අපි පළවෙනි පාඩමේ ඉඳලා මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කරන්න තියෙන්නේ කරලා තියෙන්නේ. ලන්දේසීන්ගේ මව් රට හා ඔවුන් ඇදහු ආගම නම් කරන්න. ලන්දේසීන්ගේ මව් රට මොකක්ද මෙතන අහලා දෙනවා? මව් රට. මව් රට ඕලන්දේ. ඔවුන් ඇදහු ආගම නම් කරන්න. අපර මේ ස්පාඤ්ඤයට යටත් වෙලා තිබ්බ රටක් වශයෙන් තමයි ඕලන්දය පවතින්නේ. එතකොට මේ ස්පාඤ්ඤවරු රෝමානු කතෝලිකයන් අතර ලන්දේසීන් කවුද? ලන්දේසීන් ප්‍රපරමාදු භක්තිකය වෙනවා. එතකොට ලන්දේසීන්ගේ මව් රට මොකද්ද? ඕලන්දය. ලන්දේසී ඇදහු ආගම මොකද්ද? ප්‍රපරමාදු ආගම. පැහැදිලිද? හරි. අපි දෙවෙනි ප්‍රශ්නයට යමු. 16 වන සියවස වන විට ලන්දේසීන් විසින් ආසියාතික වෙළඳ ද්‍රව්‍ය ලබාගත් වරාය නම් කරන්නේ. ඉතින් මේලා තියෙනවා දුවපුතේ 16 වන සියවස. 16 වන සියවස වන විට ලන්දේසීන් විසින් ආසියාතික වෙළඳ ද්‍රව්‍ය ලබාගත් වරාය නම් කරන්නේ කියලා. කොහෙන්ද ලබා ගත්තේ? පෘතුගාලයේ ලිස්බන් වරාය. ඔයගොල්ලන්ට මේක මෙවා පුතේ තියෙන්නේ නේද? එතකොට මේ පුතේ කොහොමද අපි ප්‍රශ්නයක් හදුනහම ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. 16 වන සියවස වන විට ලන්දේසීන් විසින් ආසියාතික වෙළඳ ද්‍රව්‍ය ලබාගත් වරාය නම් කරන්න කිව්වොත් මොකද? පෘතුගාලයේ ලිස්බන් වරාය. හරි, බලමු තුන්වෙනි ප්‍රශ්නේ. ලන්දේසීන් ආසියාවට පැමිණීමට හේතු ප්‍රධාන කරුණු ලියන්න. ප්‍රධාන කරුණු කරුණ ලියන්න කියලා තියෙනවා. ලන්දේසීන් ආසියාවට පැමිණීමට හේතු ප්‍රධාන කරුණු අපි පාඩම කරද්දී කතා කරා පොතේ කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම තමයි මූලික අරමුණුනේ, ප්‍රධාන අරමුණුනේ. ආගම පැතිරවීමත් අරමුණක් බවට පත් වුණා. නමුත් කුළුබඩු ලබා ගැනීම තමයි ලන්දේසීන්ගේ මූලික අරමුණ බවට පත් වුණේ. අපිට ලන්දේසී ආසියාවට පැමිණීමට හේතු ප්‍රධාන කරුණ කිව්වහම කුළුබඩු ඇතුළු වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තමයි ලන්දේසීන් ආසියාවට පැමිණියේ. හතරවෙනි ප්‍රශ්නේ. VOC හඳුන්වන්න. ඒ පිහිට වූ වර්ෂයේ නම් ද. VOC කියන්නේ මොකක්ද? VOC කියන්නේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම. ඔයගොල්ලන්ට මතක ඇති මේක අපි කතා කරා කීප පාරක්ම. එතකොට ඔයගොල්ලෝ මේ පාඩම් ටික බලලා තියෙනවා නම් මේ ප්‍රශ්න හරිම ලේසි. පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම හෙවත් VOC සමාගම. මේ සමාගම 1602 වර්ෂයේදී ලන්දේසි වෙළඳ සමාගම් කිහිපයක් එකතු වෙලා තමයි පිහිටුවේ. ඒක තමයි මේ කියන්නේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම, නැත්නම් VOC සමාගම කියන්නේ. ඒකවල VOC සමාගම හඳුන්වන්න කිව්වොත් ওই ටික අනිවාර්යයෙන් පැහැදිලිව ලියන්න ඕනේ. හරි. ඒ VOC සමාගමට පැවති බලතල මොනවද? VOC සමාගමට පැවති බලතල මොනවද? මොනවාද VOC සමාගමට පැවති බලතල? රාජකීය බලපත්‍ර අනුව ඕලන්ද රජය වෙනුවෙන් ආසියාවේ වෙළඳාම කිරීමට, ප්‍රදේශ යටත් කිරීමට, බලකොටු ඉදිකිරීමට, ආණ්ඩුකාරවරුන් පත් කිරීමට හා අදාළ ප්‍රදේශ පාලනය කිරීමට මේ VOC සමාගමට බලය ලැබුණා. මෙතන VOC කියලා කියන්නේ VOC සමාගමට බලය ලැබුණා. කියන VOC සමාගමට පැවති බලතල මොනවද කිව්වොත්, මේ රාජකීය බලපත්‍ර අනුව ඕලන්ද රජය වෙනුවෙන් ආසියාවේ වෙළඳාම් කිරීමට, ප්‍රදේශ යටත් කිරීමට, බලකොටු ඉදිකිරීමට, ආණ්ඩුකාරවරුන් පත් කිරීමට හා අදාළ ප්‍රදේශ පාලනය කිරීමට
මේ සමාගමට බලතල ලැබෙලා තිබුණා. 6 වෙනි ප්‍රශ්නේ. ලන්දේසීන් විසින් මූලස්ථාන පිහිටුවාගත් ස්ථාන නම් කරන්න. මේ ලන්දේසීන් විසින් සිය මූලස්ථාන පිහිටුවාගත්තේ කොහෙද? ප්‍රධාන වශයෙන්ම ලන්දේසීන් ජාවා දූපතේ, බෙතාවිය හෙවත් බතාවිය. මතකයිද මේක අපි කතා කරා? ඔගොල්ලෝ පාඩම් ටික බලලා තියෙනවා නම් මේ වටා අවබෝධයේ මම මේ ප්‍රශ්නේ කියද්දිම ඔගොල්ලන්ට පිළිතුරු කියන්න පුළුවන් ඒ තරම් පාඩම් සාකච්ඡා කරලා තියෙනවා සහ අවශ්‍ය දේවල් ඔගොල්ලෝ සටහන් කරගෙන ඇති කියලා විශ්වාස කරනවා. මෙතාවිය හෙවත් බතාවිය තම මූලස්ථානය ලෙස පිහිටුවා ගැනීමට කටයුතු කරා. ඒත් ලන්දේසීන් විසින් සිය මූලස්ථානයේ පිහිටුවාගත් ස්ථානය කොහෙද? ජාවා දූපතේ බෙතාවිය හෙවත් බතාවියේ තම මූලස්ථානය පිහිටුවා ගැනීමට කටයුතු කරනවා. මොකද මෙතන පිහිටුවාගත් ස්ථානය නම් කරන්න කියලා කියන්නේ පුතේ බෙතාවිය කියලා තිබ්බත් බතාවිය කියලා තිබ්බත් උත්තරේ හරියන්නේ නැහැ. මොකද නැති වුණොත් ඔයගොල්ලෝ මේ ඔයාට බතාවිය විතරක් මතකදුවා මේක මේ අකුරු වැරදිලා තමයි මෙහෙම වෙන්නේ කියලා ඔබට ඔයාට සමහරවිට වැරදෙන්න පුළුවන්. ඒක නිසා අපි නිවැරදිව ප්‍රශ්නේ හඳුනාගෙන නිවැරදි වචනත් අපි ඒ වගේම අඳුනගෙන තියෙන්න ඕනේ. හත්වෙනි ප්‍රශ්නේ. ලන්දේසීන් ප්‍රථමයෙන් තම බලය ගොඩනගාගත් ප්‍රදේශ මොනවද? ලන්දේසීන් ප්‍රථමයෙන් තම බලය ගොඩනගාගත් ප්‍රදේශ අහන්නේ. එතකොට අග්නේදික ආසියාතික දූපත්වල බලය පිහිටුවා ගත්තා. ඊට පස්සේ ඉන්දියානු වෙරළබඩ ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්වදේශීය බලය ගොඩනගාගත්තා. කියන්නේ සක්‍රීය බලය මුලින්ම අග්නේදික ආසියාතික දූපත්වල සහ ඉන්දියානු වෙල්ලබඩ ප්‍රදේශවල තමයි ප්‍රථමයෙන් තම බලය ගොඩනගාගත්ත ප්‍රදේශ විදියට සැලකෙන. පසුව තමයි අපි ලංකාවට එන්නේ. මුලින්ම කරන්නේ අග්නේදික ආසියාතික දූපත් සහ ඉන්දියානු වෙල්ලබඩ ප්‍රදේශවල ස්ථාන කිහිපයක තමයි සක්‍රීය බලය ගොඩනගා ගැනීම සිද්ධ වෙන්නේ. අටවෙනි ප්‍රශ්නේ. ලංකාවට පැමිණි දෙවන ලන්දේසි ජාතිකයා වරාය හා වර්ෂය නම් මෙතන දැන් ප්‍රශ්න තුනක් තියෙනවා. මොනවද? ලංකාවට පැමිණි දෙවන ලන්දේසි ජාතිකය වරාය හා වර්ෂය නම් කරන්න. මොන අවුරුද්දද ආවේ? 1602 වර්ෂයේදී ජොරිස් වෑන් ස්පිල්බර්ජන් තමයි ආවේ. මතකයිද මේ ටික? අපි මේක කතා කරා නේද? ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නම් ලන්දේසි ජාතිකයේ අද්මිරාල්වරයා නැවතුමා තුනක් සමග ලංකාවේ මඩ කලපු වරායට ගොඩ බැස්සේ. එතකොට ලන්දේසි ජාතිකය කවුද? ජොරිස් වෑන් ස්පිල්බර්ජන්. වරාය මඩ කලපුව වරාය. වර්ෂය 1602 වර්ෂයේදී තමයි ගොඩ බැසීම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ලන්දේසි ජාතිකය ජොරිස් වෑන් ස්පිල්බර්ජන් වරාය මඩකලපුව වරාය මුණ අවුරුද්ද දෙන්නේ 1602 වර්ෂයේදී තමයි ලංකාවට පැමිණෙන්නේ. නවවෙනි ප්‍රශ්නේ. ලංකාවට පැමිණි දෙවැනි ලන්දේසි ජාතිකයා නම් කරන්න. දෙවැනි ලන්දේසි ජාතිකයා නම් කරන්න. නැහේ මේ ලන්දේසි ජාතිකය කියලා අහවම හරි මෙතන දෙවැනි කියලා නැහැ. ලංකාවට පැමිණි ලන්දේසි ජාතිකයා නැත්තම් දෙවන කිව්වත් හරි. මොකද අතනත් අපි දෙවන කියලා ගත්තා. දෙවන පළවෙනියට මෙන්නේ සීබෙල් ද වර්ල්ඩ්. සීබෙල් ද වර්ල්ඩ් ආවට පස්සේ ජොරිස් වෑන් ස්පිල්බර්ජන් වෙනවා. ජොරිස් වෑන් ස්පිල්බර්ජන් පළවෙනියට එනවා. ඇවිල්ලා ඉවර වෙලා උඩරට සමග සම්බන්ධතාව පවත්වා ගන්නවා කියලා අපි කිව්වනේ. එතකොට මෙතන එන්න ඕනේ පළවෙනි කියලා. එතකොට මෙතන එනවනේ ශ්‍රී ලංකාවට පැමිණි දෙවන ලන්දේසි ජාතිකයා නම් කරන්න කිව්වම සීබෙල් ද වර්ල්ඩ්. මොකද මේ ස්පිල්බර්ජන් පිටත් වෙලා ගිහිල්ලා මාස 3කට පස්සේ තමයි මේ සීබෙල් ද වර්ල්ඩ් ලංකාවට පැමිණෙන්නේ. එතකොට මෙතන එනවනේ දෙවන ලන්දේසි ජාතිකයා. එතකොට පළවෙනියා විදිහට සැලකන්නේ ජොරිස් වෑන් ස්පිල්බර්ජන් තමයි 1602 ලන්දේසි ජාතික අද්මිරාල්වරයා වැඩ කරපු වරායේදී වරායට ගොඩබසින්නේ. ඊළඟට මෙතන තියෙනවා 10 වෙනි ප්‍රශ්න. මෙතන අපේ අවසාන ප්‍රශ්නය. සීබෙල් ද වර්ල්ඩ් විසින් රජතුමා මුණ ගැසීමෙන් අනතුරු සිදු වූ සිද්ධිය පැහැදිලි කරන්න. සීබෙල් ද වර්ල්ඩ් විසින් රජතුමා මුණ ගැසීමෙන් අනතුරු සිදු වූ සිද්ධිය පැහැදිලි කරන්න කියලා තියෙනවා නේද? මතකද මේ සිද්ධිය? ඒ කියන්නේ මෙයා හම්බෙන්නේ
Vimaladharma Surya Rajatumama. Vimaladharma Surya Rajatumama hambunata passe Vimaladharma Surya Rajatumama mokada karanne mahath harasare piliganna. Piligane iwara wela දෝත්‍යාවට මේ ස්පිල් බර්ජන් මේ ස්පිල් බර්ජන් තමයිත් කියලා සැලකුවා. හඳ මෙයව මහාතරසලින් පිළිගෙන මහනුවරදී වුන් පිළිගන්න. ඒගොල්ලන්ගේ ප්‍රතිගීසින් පළවා හැරීම සඳහා දෙපිරිස අතර කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනවා. එහෙත් පසු අවස්ථාවක රජුතිරියේදී මෙයා මොකද කරන්නේ? රජුට අගෞරව වන ලෙස මේ සීබෙල්දව කතා කිරීම හේතුවෙන් රජු සහෝගේ පිරිස අතර ගැටුමක් ඇති වෙනවා. ඒ ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට සීබෙල්දව අවාසනාවන්ත ලෙස මරණයට පත් වෙනවා. ඒ කියන්නේ සීබෙල්දව විසින් රජතුමා මුණ ගැසීමෙන් අනතුරු සිදු සිද්ධිය පැහැදිලි කරන්න කියපුවාම මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරලා ලියන්න ඕනේ දුවේ පුතේ. හරිද? ඔබට පළවෙනි මුලධර්ම සූරිය රජතුමා මුණ ගැහිනවා. මෙයා CBS ස්පිල්බර්ජන් ගම කෙනෙක් කියලා දැනගත්තාම රජතුමා මහත් හරසරින් පිළිගන්නවා. පෘතුගීසීන් පළවා හැරීමට කටයුතු සාකච්ඡා පවත්වනවා. නමුත් රජතුමාට අගෞරව වන විදිහට කතා කිරීම නිසා සීබෙල්ගව අවාසනාවන්ත ලෙස අවසානයේ ගැටුමෙන් මිය යනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික තමයි අපට පැහැදිලිව විස්තරාත්මකව ඔය ටික ලියන්න ඕනේ. ඉතින් එහෙනම් අපි ඉවැරදිව ප්‍රශ්න පත්‍රයකට මේ විදිහට පිළිතුරු ලියන්න අපි දිගින් දිගටම සාකච්ඡා කරමු. එතකොට ඔයගොල්ලන්ට ඉතිහාසයේ විෂය අමාරු විෂයක් වෙන්නේ නැහැ. පුදුම ඉතා පහසුවෙන් ඔයගොල්ලන්ට ඉතිහාසයේ විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි දෙවැනි පාඩමෙන් දෙවැනි කොටසින් හමු වෙමු. අපිට පළවෙනි පාඩමේ පළවෙනි කොටස විදිහට තමයි මේ ප්‍රශ්න 10ක් මම සාකච්ඡා කරමු. අපි දෙවැනි කොටසින් නැවත හමු වෙමු. ඔබලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.